ලෝකයක් යුදෙව්වන් වාසය කරන එකම රට විදිහට නම් දරා තිබෙන ඊශ්‍රායලය මේ වෙනකොට ලෝකයේ තිබෙන බලවත්ම රාජ්‍යයක් බවට පත් වෙලා අවසන්. අපේ රට තරම් තුන් ගුණයකින් කුඩා වුණත් ඊශ්‍රායලයේ තාක්ෂණීය යුද ශක්තිය අභ්‍යවකාශ තාක්ෂණීය වෙත ලඟා වෙන්නවත් තවමත් අපට හැකියාවක් ලැබිලා නැහැ. ඊශ්‍රායල ඉතිහාසයේ පුරාවටම ඔවුන් හැඳින්වෙන්නේ අතිශීන් සටන්කාමී තමන්ගේ රට වෙනුවෙන් පණ නොතකා සටන් කරන විරුවන් විදිහටයි. 1948 වසරේ නිදහස දිනා ගැනීමේ සටන, 1967 වසරේ දින 6 සටන, යොම් කිප්පුර් යුද්ධය වගේ අභියෝග රැසක් සාර්ථකව ජයගත් ඊශ්‍රායලය මේ සටන් බොහොමයක් ජයගත්තේ ඔවුන්ගේ ඉතිහාසයේ පුරා විරෝධාර සේවයක් ඉටු කළ යුදෙව්වන් විරුවන් නිසායි. අද වීඩියෝවෙන් අප කතා කරන්නේ ඊශ්‍රායලය මේ තරම් කාලයක් ස්වාධීන අභීත රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යන්නට උරදී කටයුතු කළ එම සටන් විරුවන් පිළිබඳවයි. අංක 1. මේර් හර් සයොන්. 1934 වසරේ උපත ලැබූ සයොන් ඊශ්‍රායල යුද ඉතිහාසයේ ස්වර්ණමය සලකුණක් බවට පත්වීමට සමත් වුණා. යුද සටන් වලදී ඔහු සතුව තිබූ ධෛර්යය සහ සටන්කාමීත්වය උපායශීලීත්වය නිතරම ඊශ්‍රායල හමුදා ජයග්‍රහණය වෙත ගෙන යාමට සමත් වුණා. ඊශ්‍රායල රජය ඔහු නම් කර තිබුණේ ඔවුන්ගේ ජීවිතය ඊශ්‍රායල ජනතාව වෙනුවෙන් කැප කළ විරුවෙක් ලෙසයි. ඊශ්‍රායල බිහිවීමත් සමග ආරම්භ කළ එලයිට් කමාන්ඩෝ ඒකකයේ සමාජිකයෙකු වූ මීර් පලස්තීන හමුදාවලට එරෙහිව අතිශයින් සාර්ථක මෙහෙයුම් කීපයක්ම සිදු කිරීමට සමත් වුණා. යුද පෙරමුණේදී අතිශයින් දක්ෂ සහ නිර්භීත කමාන්ඩෝ සෙබළෙකු බවට පත් වූ හර් සයොන් තමන්ගේ බලකායන් අතර ගෞරවයට පාත්‍ර වෙති සතුරු හමුදාවන් බියෙන් සලිත කරන සෙබළෙක් බවට පත්වීමට සමත් වුණා. 1955 වසරේදී ඉරාකය ආක්‍රමණය කිරීම, 1956 වසරේදී සිනායි මෙහෙයුම වගේම 1967 වසරේදී ආරම්භ වූ දින 6 යුද්ධයේදී සයොන්ගේ සහයෝගය ඊශ්‍රායල හමුදාවට යුද්ධ ජයග්‍රහණය කිරීම සඳහා ඉතා විශාල සහයෝගයක් වුණා. සතුරන් සොයා සතුරු භූමිවලට කඩා වැදීම සහ ගරිල්ලා සටන් ක්‍රමවලදී තමන්ගේ දැනුම සහ අධ්‍යක්ීම් උපයෝගී කරගත් හර් සයොන් හමුදා ඒකකවලට දක්ෂ ලෙස අණ ලබා දෙන සටන් විරුවෙක් බවටද පත් වුණා. 2014 වසරේ මාර්තු 14 වෙනිදා එනම් වයස අවුරුදු 80 හර් සයොන් මිය ගිය අතර ඔහුගේ මරණයට හේතුව ඊශ්‍රායල හමුදා මහජනතාවට ප්‍රකාශ කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් ඔහු මිය ගියේ ඔහුගේ රට වෙනුවෙන් උපරිම සේවාවක් ඉටු කළ ජාතිය ආරක්ෂා කළ දක්ෂ යුද වීරයෙක් ලෙසයි. අංක 2. ඒමස් ඕස්. 1939 වසරේ මැයි 4 වෙනිදා ජෙරුසලමේදී උපත ලැබූ ඕස් තමන්ගේ කුඩා සහ තරුණ කාලය ගත කළේ ඊශ්‍රායලයේ ඉතිහාසයේ සිදු වූ ප්‍රධාන සිදුවීම් වල ඇසින් දුටු සාක්ෂිකරුවෙක් ලෙසයි. 1948 වසරේදී ඊශ්‍රායලයේ සිදු වුණු නිදහස් සටන ඇසින් දුටු ඕස් පසු කාලීනව තමන්ගේම කෘති සහ ප්‍රකාශන වලට තමන් ඇසින් දුටු දේවල් පාදක කරගෙන තිබුණා. ඊශ්‍රායලය නිදහස් රාජ්‍යයක් ලෙස පවත්වාගෙන යාමට තමන්ගේ පෑනින් සුවිශේෂී මෙහෙයුමක් ඉටු කළ විරුවෙක් ලෙස ඕස් හැඳින්වෙනවා. ඊශ්‍රායල ජාතිකයෙකුගේ ජීවිතය අනන්‍යතාවය සහ මානුෂීය බවට ලොවට පෙන්වා දෙන නිර්මාණ රසක් ඔහු සිදු කළා. එයින් ප්‍රථම නිර්මාණය බවට පත් වුණේ 1965 වසරේ ඔහු විසින් රචිත ව්‍යාද ජැකල් හොව්ල් නම් කෘතියයි. ඉන්පසු 1968 වසරේ රචිත මයි මයිකල් කෘතියත්, 1987 වසරේදී රචිත බ්ලැක් බොක්ස් නම් කෘතියත් ලෝකයේ පුරා ජනප්‍රිය වුණු නිර්මාණ බවට පත් වුණා. ඊශ්‍රායලය තුල තනි තනි පුද්ගලෙක් මෙන්ම ජාතියක් වශයෙන් ඔවුන් සිදු කරන සටන් පිළිබඳවත් ඔවුන් මුහුණ දෙන අභියෝග පිළිබඳවත් සාහිත්‍යානුසාරයෙන් ලෝකයට පෙන්වා දීමට ඕස්ගේ මෙම කෘති සමත් වුණා. ප්‍රසිද්ධ රචකයෙක් වීමට අමතරව මැද පෙරදිග රාජ්‍යන් වලට සාමිය ලබා දීමට උරදී කටයුතු කළ ඕස් 1977 වසරේදී පලස්තීනයට සහ ඊශ්‍රායලයට සාම ගිවිසුමකට එළඹීම සඳහා අවශ්‍ය පසුබිම් නිර්මාණය කිරීමට පුරෝගාමීව කටයුතු කළා. තමන්ගේ රට වෙනුවෙන් අවි ආයුධ ධර්මින් සටන් කළ පුද්ගලයන් තරමටම සාහිත්‍යයෙන් සහාය ලබා දුන් ඕස්
අදටත් ඊශ්‍රායලයේ විරුවෙක් ලෙස ඊශ්‍රායල් ජනතාවගේ මතකයේ රැඳුණු පුද්ගලයෙක් බවට පත් වී තිබෙනවා. අංක 3 යෝනි නෙතන්‍යාහු 1946 වසරේ මාර්තු 13 වෙනිදා උපත ලැබූ යෝනි නෙතන්‍යාහු ඊශ්‍රායලයේ ඉතිහාසයට සමීප සම්බන්ධතාවයක් ලෙස කීර්තිමත් පවුලකින් පැමිණි දක්ෂ සොල්දාදුවෙක් ලෙස හඳුන්වන්නට පුළුවන්. වර්තමානයේ ඊශ්‍රායලයේ අග්‍රමහත්ය ධුරයේ තරණ බෙන්ජමින් නෙතන්‍යාහුගේ වැඩිමහල් සහෝදරයා වෙන යෝනි නෙතන්‍යාහු කුඩා කාලයේදීම තමන්ගේ රට ජාතිය වෙනුවෙන් මහත් ආදරයකින් කටයුතු කළ පුද්ගලෙක් වුණා. ඊශ්‍රායල් ආරක්ෂක සේවයේ කමාන්ඩෝ වරයෙකු ලෙස කටයුතු කළ නෙතන්‍යාහු දැක් වූ දක්ෂතා නිසාම එලයිට් එකකේ අනදෙන කමාන්ඩෝ වරයෙකු ලෙස කෙටි කාලයක් තුළදී උසස් වීමක් ලබා ගැනීමට සමත් වුණා. ඔහුගේ හමුදා ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක් ලෙස හැඳින්වෙන්නේ 1976 වසරේදී ඔහුගේ නායකත්වය යටතේ සිදු කළ මෙහෙයුමයි. ත්‍රස්තවාදීන් විසින් ඊශ්‍රායල් ගුවන් යානයක් පැහැරගෙන උගන්ඩාවේ ගුවන් තොටුපළක රඳවා තබාගෙන සිටි අතර එහි ප්‍රාණ අපකරුවන් ලෙස රඳවාගෙන සිටි ඊශ්‍රායල් ජාතිකයන් බේරා ගැනීමේ මෙහෙයුම භාර වී තිබුණේ නෙතන්‍යාහුටයි. එම මෙහෙයුම අනදින නිලධාරියා ලෙස සේවය කරමින් විශිෂ්ට මෙහෙයුමක් දියත් කළ ඔහු සියලුම ප්‍රාණ අපකරුවන් සාර්ථකව බේරාගත්තත් අවාසනාවන්ත ලෙස එම මෙහෙයුමේදී ඔහුගේ ජීවිතය අහිමි වුණා. යුදෙව්වන්ගේ ශක්තිය සහ ධෛර්යයේ සංකේතයක් ලෙස නෙතන්‍යාහු හැඳින්වීමට ඊශ්‍රායල් ජනතාව අදටත් කටයුතු කරන අතර ඔහුගේ කැපකිරීම වෙනුවෙන් ඊශ්‍රායලයේ යෝනි නෙතන්‍යාහු ගුවන් තොටුපළ යනුවෙන් ගුවන් තොටුපළක් නම් කිරීමටත් ඊශ්‍රායලය කටයුතු කළා. අංක 4 මොෂේ ඩයන් 1915 වසරේ මැයි 20 වෙනිදා උපත ලැබූ ඩයන් තමන්ගේ ලදරු කාලය ගත කළේ ඔටෝමාන් පාලනයක් සහිත පලස්තින රාජ්‍යයේ. තමන් කුඩා කල සිටම පීඩා විඳි ප්‍රශ්න නිසාම තමන්ගේ ජාතිය වෙනුවෙන් ශක්තිමත් යුදෙව් රාජ්‍යයක් අවශ්‍ය බව ඩයන් තේරුම්ගෙන සිටියා. ඩයන් පළමු වරට යුද සටන් සඳහා සහභාගී වන්නේ 1930 දශකයේදී. දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිතාන්‍යයේ යුද හමුදාව වෙනුවෙන් සේවය කළ ඩයන් අතිදක්ෂ සටන්කාමියෙක් බවට පත්වෙමින් සිටියා. ඉන්පසුව තමන්ගේ රට වෙනුවෙන් සේවය කළ ඩයන් 1948 වසරේ නිදහස දිනා ගැනීමේ සටනේදීත් සුවිශේෂී මෙහෙයුමක් ඉටු කළා. එම සටනේ සුවිශේෂී සංදිස්ථානයක් බවට පත් වුණේ ලීටා ගොන්තුටුපල අල්ලා ගැනීමේ මෙහෙයුමයි. එම මෙහෙයුමට නායකත්වය ලබා දුන් ඩයන් තමන්ගේ යුද සටනකදී සිදු වූ ආපාතයක් නිසා එක් ඇසක් වැස්සෙන්නට දමාගෙන සිටි ඇස් ආවරණය නිසා තමන්ට වෙන් වූ අනන්‍යතාවයක් ගොඩනගා ගැනීමට සමත්ව සිටියා. 1956 වසරේදී සිදු කළ සිනායි මෙහෙයුම සඳහාත් ඔහු තමන්ගේ සුවිශේෂී දායකත්වය නොඅඩුව ඊශ්‍රායල් හමුදාව වෙත ලබා දුන්නා. 1967 වසරේදී දින සයේ යුද්ධය පැවති කාලවකවානුව තුළ ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඩයන් එහිදී සිදු කළ කාර්යභාරය වෙනුවෙන් ඊශ්‍රායල් ජනතාවගේ නොබඳ ප්‍රශංසාවටද පාත්‍ර වුණා. ඉන්පසුව ඊශ්‍රායලයේ වගකිව යුතු දුර කිහිපයක්ම කටයුතු කළ ඩයන් තමන්ගේ රට ජාතිය වෙනුවෙන් වටිනා මෙහෙයක් ඉටු කළ යුද විරුවෙක් ලෙස ඉතිහාසයේ සටහන් වී අවසානයි. ඊශ්‍රායල් ස්වාධීන නිදහස් රාජ්‍යයක් බවට පත් කර ගැනීම සඳහා තමන්ගේ ලේ කඳුළු වෙගුරු දහසකුත් එකක් විරුවන් අතරින් අද වීඩියෝෙන් අපි කතා කළේ ඉතාමත් සුළු පිරිසක් ගැන පමණයි. වර්තමානයේ හමාස් ත්‍රස්තවාදීන් සමග ගාසා තීරයේ දරුණු යුද සටන් ඇවිලෙන මොහොතකත් යුදෙව්වන් විශාල ප්‍රමාණයක් සටන් වදිමින් සිටිනවා. ඉතින් ඒ මතක් කිරීමත් සමගින් අද වීඩියෝ මෙතනින් අවසන් වෙනවා. නැවතත් මෙවැනිම වීඩියෝකින් ඔබ හමුවෙනතුරු ඔබ සිළු දෙනාටම සුබ දවසක් වේවා.